ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි 2018 පළාත් පාලන මැතිවරණ ප්‍රාදේශ සභා නගර සභා මැතිවරණ ලංකාවේම ඡන්ද ගත්තේ අපි 17 ලක්ෂයකට වැඩි ගාණක්. කෝටාභය රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කරන්න අපේ ලක්ෂ 17 පැහැදිලිවම ශක්තියක් වුණා. ඒ කියන්නේ කිසිම විවාදයක් නැහැ. සමහර අය ඒවා කියන්නේ නැහැ. දැන් අප්‍රේල් මාසයේ අන්තිම පාර්ලිමේන්තු මැතිවරණයේ තිබෙනවා. අපි පක්ෂයකට එකතු වෙලා අස්සම් කළා තිබෙන ගිවිසුම් අනුව අපි සියලු දෙනා මේ මැතිවරණයට ඒකට තරඟ කරනවා. අද කෝටාභය රාජපක්ෂ මහත්මයාට පාර්ලිමේන්තුවේ බලයක් නැහැ. මම ජනාධිපතිත්වයේ ජලාවේ මට විත් දෙීම තමයි අද එතුමාටත් වෙලා තියෙන්නේ. මොකද මහින්ද රාජපක්ෂ මහත්මයාට 142ක් තුන පාර්ලිමේන්තුවේ මම රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති කෙරුවා. එයාට 47යි පාර්ලිමේන්තුවේ තිබුණේ. නමුත් මේ පළවෙනි අවුරුද්දේදී මහින්ද රාජපක්ෂ මහත්මයා අගෝස්තු මාසේ මහමැතිවරණ එනකම් මට සම්පූර්ණ සහයෝගය දුන්නා. ඒ නිසා පාර්ලිමේන්තුවේ පුළුවන් වුණා තමුන්නාන්සලාට ඉතා අවශ්‍යව තිබුණු අනපනත් රාශියක් පාර්ලිමේන්තුවේ 3/2 බලයෙන් සම්මත කළ යුතු සම්මත කරන්න. දැන් අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට පාර්ලිමේන්තුවේ බලයක් නැහැ. ඒ නිසා එතුමාට වැඩ කරන්න අලුත් ආණ්ඩුවක් විදියට පාර්ලිමේන්තුවේ බලය දෙන්න ඕනේ. අපි සෑම කෙනෙක්ම එකතු වෙලා පාර්ලිමේන්තුවේ 3/2 ආසන්න බලයක් අපි අරගෙන වැඩි බලයක් මේ රටේ තිබෙන මූලික ප්‍රශ්නවලට අලුත් ආණ්ඩුවක සැලසුම් සංවර්ධන කාර්යයන් ක්‍රියාත්මක කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. මම මට තිබෙන කරලා තිබෙන ඉල්ලීම අනුව මම මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. Breaking.lk